ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත විස්තර එරි පෙත්සම් අද තෙවන දිනටත් සලකා බැලේ හැටන් ප්‍රදේශයේදී බස් රථය ප්‍රපාතයකට පෙරලි 50කට අධික පිරිසකට තුවාල වැඩි පිරිසක් පාසල් සිසුන් රටේ සෑම පළාතකටම ළම අරෝහලක් ඉදිවිය යුතු බවට අගමැති අවධාරණය කරයි පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් හිටපු ජනපතිට සහ අගමැතිට බැහැර විය නොහැකි සරත් ෆොන්සේකා කියයි මාත් කියන්නේ ඒක තමයි පාස්කු ප්‍රහාරයට ගෑවිච්ච හැම කෙනෙකුටම දඬුවම් දිය යුතුයි බදියුදීන් කියයි දැන් අවධානය දේශීය පුවත් වෙතයි COVID-19 වෛරසය ආසාදිනි වූ නව රෝගීන් දෙදෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID-19 වෛරස් ආසාදිතින්ගේ සංඛ්‍යාව 3382 දක්වා ඉහළ ගොස් තිබෙනවා COVID-19 වෛරසය ආසාදිනි වූ නව රෝගීන් දෙදෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා ඔවුන් දෙදෙනා ඕමාන් සිට පැමිණි පුත්කලින් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ඒ අනුව ඊයේ දිනවර විට මෙරට සමස්ත COVID-19 වෛරස් ආසාදිතින්ගේ සංඛ්‍යාව සටහන් වූයේ 3382ක් ලෙසයි. සමස්ත ආසාදිතින් අතුරින් පුත්කලින් 3233 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 136ක්. පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැඳී සිටි පුත්කලින් 65 දෙනෙකු අද පෙරවරුවේ දිවයින පැමිණියා. මේවන විට පුද්ගලින් 47252 දෙනෙකු සේ නිරෝධාහන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් කරා පිටව ගොස් තිබෙනවා. එසේම ත්‍රිවිධ මධ්‍යස්ථාන 79ක් තුළ පුද්ගලින් 7274 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් සිටින බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළේ. මේ අතර ඊයේ දිනේ තුල පමණක් මෙරට PCR පරීක්ෂණ 1651ක් සිදු කර ඇති අතර මේවන විට ශ්‍රී ලංකාව තුල සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 289588ක්. හැටන් සිට පොඩයිට්ස් දක්වා දහවණිය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් අද පෙරවරුවේ අනතුරක් සිදු වුණා. එම අනතුරින් පුද්ගලයන් 51 දෙනෙකු පමණ තුවාල ලබා දික්කොයේ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි හැටන් පොලිසිය සඳහන් කළේ. හැටන් පොඩයිස් හරහා ඩයගම මාර්ගයේ පොඩයිස් වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් අද පෙරවරුවේ අනතුරක් සිදු වුණා. අයියා ඩයරෝටි ගලුණා අයියා. එතකොට ඔයා බස් එක ආවද? බස් එක ආවා. මොනික් අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ පුත්කලින් 50කට අධික සංඛ්‍යාවක් ගමන් කර තිබෙනවා. ඉන් 30 දෙනෙකු පාසල් ළමුන් වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා දික්කොය මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණා. එහිදී රෝහල් ගත කර පාසල් සිසුන් අතුරින් එක් සිසුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. දැඩි ලෙස අබලන් වී ඇති අදාළ මාර්ගයේ ධාවනය වූ බස් රථය වලකට වැටී බස් රථයේ ඉදිරිපස රෝදයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථයේ මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක් පමණ ප්‍රපාතයකට පෙරලී යමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අපි දන්න තරමට මේ පාර අදලා නැහැ. ඉස්කෝලේ ළමයි ගොඩාක් හැටන් පුලියවත්ත පොඩයිස් මේ පාර එන්නේ. මේ ළමයි ඔක්කොම මේ පාරෙන් තමයි ඉස්කෝලේට එන්නේ. තව වාහනයක් එනකොට ඒ වාහනේ අනිත් වාහනෙට යන්න ඉඩ නැහැ. පොඩි පාරක් මේක. ඒ ඉඳ මේ පාර ලොකු විශාලයකට අදලා දෙන්න ඕනේ කියලා තමයි අපි ඉල්ලුමක් කරන්නේ. මේක මේ පාර පළනමදි. පළමක අදලා දෙන්න ගොඩාක් ඇක්සිඩන්ට් වෙනවා. ඒක අදලා දෙන්න මේක බයික් කාරයන් වීල් කාරවල ගොඩාක් ඇක්සිඩන්ට්. පාර තමයි කැඩිලා. මේ මෙතනම කැඩිල වලවයි. මේ ගෝව ගන්න හිටවන්න පුළුවන් ඒකේ. ගෝව හිටගනහද ඒක පෙළේනවා සත. බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරය අද රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගෙන් ප්‍රකාශය සටහන් කර ගැනීමට නියමිත බවයි හැටන් පොලිස් ස්ථානාධිපතිවරයා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. අදාළ අනතුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.
විසිවෙන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් අද තෙවන දිනටත් විභාග කිරීම ආරම්භ කර තිබෙනවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය බොණිකා අලු විහාරයේ සිසිරද ආබ්‍රු ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා. මෙහිදී පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු තවදුරටත් කරුණු ඉදිරිපත් කරමින් සිටිනවා. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා යෝජිත පනත් කෙටුම්පතේ 23 වන වගන්තිය තුලින් මාධ්‍ය නිදහසට දැඩි බාධාවක් එල්ල කරන බව පැවසුවා. එම වගන්ති තුලින් මෙතිවරණයක් හෝ ජනමත විචාරණයක් පැවැත්වෙන අවස්ථාවක පුද්ගලික මාධ්‍ය ආයතන වෙත විවිධ මාර්ගෝපදේශ නිකුත් කිරීම සඳහා මෙතිවරණ කොමිසම වෙත බලය පවරා දී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ තුලින් ජනමාධ්‍ය නිදහස කෙරෙහි අගතිදායක තත්වයක් උත්කත වන බව සඳහන් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධන පනත් කෙටුම් පදයේද මෙතිවරණ සමයේ පුද්ගලික මාධ්‍ය ආයතන වෙත මාර්ගෝපදේශ නිකුත් කිරීමටත් ඒවා උල්ලංඝනය කරනු ලබන මාධ්‍ය ආයතන පවරාගෙන නිසි බලධාරියෙකු පත් කිරීම සඳහා වූ බලය මෙතිවරණ කොමිසම වෙත පවරා දී තිබූ බව සිහිපත් කළ ජනාධිපති නීතිඥවරයා එම ප්‍රතිපාදන තුලින් මාධ්‍ය නිදහසට සහ ජනතා පරමාධිපත්‍යයට අහිතකර ලෙස බලපානු ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කළ බවද පැවසුවා. වත්මන් පනත් කෙටුම් පතේ අන්තර්ගත ප්‍රතිපාදනද ඒ හා සමාන බව කී ජනාධිපති නීතිඥවරයා ඒ ඍජුවම ජනතා පරමාධිපත්‍ය සමග ගැටෙන හේයින් ඒ සම්මත කිරීම සඳහා ජනමත විචාරණයකට යොමු විය යුතු බවත් පෙන්වා දුන්නා. පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වෙනවා. විසිවන අනුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් සමකි ජන බලවේගය දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලංකා ගුරු සංගමය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නීතිඥවරු සිවිල් පුරවැසියන් වෘත්තීය සමිතිය ඇතුළු පාර්ශ්ව 39ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සම් ගොනු කර තිබෙනවා. ඊට අමතරව විසිවන සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා නිමල් සිරිපාල සිල්වා ගාමිණී ලොකුගේ මහාචාර්ය ජේල් පීරිස් නීතිඥ සාගර කාර්යවසම් පූජ්‍ය ඕමාරේ කස්සප ඒ එම් දයරත්න ඩබ්ලිව්.ඒ.ඩී. වීරතිලක පී.ජී.බී. අබේරත්න යන මහත්වරුන් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. සෑම පළාතකටම ළමා රෝහලක් ඉදිරිපත් වූ බව තමන් තරයේ විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ දින රිජ්වේ ආර්යා ළමා රෝහලේ පැවති උත්සවයකට එක් වෙමින්. ලෝක ළමා දිනයේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලට වසර 125ක් සැපිරීම නිමිත්තෙන් මහල් නවයකින් යුත් දැඩි සත්කාර සහ ශල්‍ය වාට්ටු සංකීර්ණයට මුල්ගල තැවීම සහ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයේ සහ නව ශල්‍යාගාර සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා. මෙන්න දැනට ළමාරෝහල් තියෙන්නේ දෙකයි මං හිතන්නේ. මෙහෙ නෝරත්. මම දැන් ළමාරෝහල් අඩුවානේ එක පළාතකට එකක් වශයෙන්වත් සාසුවේ යුතුයයි මම පරිම විශ්වාස කරනවා. කෙසේ වෙතත් අද දරුවන්ගේ නිරෝගීකම වැදගත් වෙනවා. දරුවෝ තමයි අනාගතයේ මේ රට බාර ගන්න ඉන්න නායකයි. එමනම් අපි දරුවන් ආරක්ෂා කිරීම අපේ වැදගත් කාර්යභාර වශයෙන් අපි දකිනවා. අපේ පාදනීය මාත්මයා දැන් කැඳ දෙන්න සූදානම් වෙලා තියෙනවා. මං හිතන්නේ අපි යෝජනා කරනවා අධ්‍යාපනමන්ත්‍රීමාටත් මේ පාසල් වලට කැඳ වීදුරුවක් ශක්තිමත් පාහනයක් ලබා දීමට පියවර ගන්න සෑම දරුවෙකුටම අපේ කාලය තුලදී දරුවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන්න සූදානම් බව මතක් කළ යුතුව තියෙනවා. මෙම අවස්ථාවට එක් වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියද මෙලෙස අදහස් පළ කළා. ප්‍රශ්න ගොඩකින් නර්සස්ලා ඉන්නේ අපේ පබ්ලික් ඩේට් එක වැඩිම පිරිසක් ඉන්නේ නර්සස්ලා. මේ ප්‍රශ්නයට අපි උත්තරයක් හදාගත යුතුමයි. අඩුම ගානේ විද්‍යා විෂය ධාරාවෙන් කොළඹ අය ඉල්ලන්නේ නැත්තම් වෙන විෂය ධාරාවක් කරපු කය හරි නර්සස්ලා විදියට ගත යුතු වෙනවා. මේ ප්‍රශ්නෙට උත්තරයක් අපි හදාගන්න. නිවැරදි මානසික තත්වයකින් මේ නර්සස්ලාට වැඩ කරන්න බැරි වෙනකොට එය මුළු පද්ධතිය හරහාම යනවා. මේ ප්‍රශ්නවලට අඳුරගෙන අපි ඉක්මනට උත්තර හදන්න බලාපොරොත්තු වෙනවා. ළමා රෝහල ජාතියේ දියුණුම රෝහලක් බවට පත් කරන්න අපි රජයක් විදිහට සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව මතක් කරමු.
මේ අතර රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති කැලණිය රාජමහා විහාරයේ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ සිට අග්‍රාමාත්‍ය උපදේශක තනතුරට පත් කර තිබෙනවා 2010 2015 කාලවකවානුවේ එවකට ජනාධිපති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපති උපදේශක තනතුර හෙබ වූ රුසියානු සමූහාණ්ඩුව රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් මහතාගේ නිර්දේශය මත විදේශිකයෙකු වෙනුවෙන් පිරිනමන ඉහළම සම්මානය වන රුසියානු සමූහාණ්ඩුවේ ගෞරව සම්මාන අනාඥ අවකින්ද ඒ මහතා පිදුම් ලබා තිබෙනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිය වගකීම් වලින් බැහැලවිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා ඒ කඩවත ප්‍රදේශයේදී මාතිවිත අදහස් දක්වමින් අධිකරණ මෙහෙවන්න පොලිසිය මෙහෙවන්න මැතිවරණ කොමිසම මෙහෙවන්න ජනාධිපතිට බලය හම්බෙනකොට නැවතත් අතීතයේ වගේම උසස් සීන් දීමට තනතුරු දීමට බලය හම්බෙනකොට ඒකේ තියෙන භයානකත්වය තේරෙන්නේ නැත්නම් පොහට්ටුවේ ඉන්න අයට. يعني ඉතින් පොහට්ටුවේ ඉන්න අය මං හිතන්නේ මේ රට පාලනය කරන්න සුදුසු මානසිකත්වයක නැහැ කියලා එකෙන් පේන්නේ. ආණ්ඩුවේ පිරිස අනිවාර්යයෙන්ම අත උස්සනකොට එමෙතිකම් බේරගන්න බඩගෝස්තරය බේරගන්න රැකගන්න අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ හිස දන් දෙන්න ගුවත් දන් දෙනවා. ඒ වගේ පිරිසක් එතන ඉන්නේ. आरक्षा මට තිබුණේ වනජීවි. එතකොට මගේ රාජකාරිය තමයි වනජීවි ගැන කතා කරන්නේ. උතුමා කියන්නේ ඉදිරියේදී මේකට වැඩිකරුව වුණොත් එහෙම ඒකට දඬුවම් දෙන්න ඕනේ කියලා. අනිවාර්යෙන් දෙන්න ඕනේ. අනිවාර්යෙන් ඒ දෙන්නට ඒකට අදාළ බරපතල දඬුවම් දෙන්න ඕනේ. ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණය කිරීමට අදාළ හඳුනා ගැනීම කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ වවුනියාව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් වෞනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභිනවයේ නිදි කළ නව ශ්‍රවණාගාරයේ විවෘත කිරීමේ වැඩසටහනක් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර PSM චාර්ලිස්, වෞනියාව දිස්ත්‍රික් ලේකම් සමන් බඳුලසේන යන මහත්ම මහත්මියතුළු විශාල පිරිසක් එක්ව සිටියා. අපි බලාපොරොත්තු වෙනවා ගම්වල තියෙන කුඩා වැව් ප්‍රතිසංස්කරණය ප්‍රමුඛතාවය කරා මේ දවස්වල සියලුම වැව් හඳුනාගෙන යනවා. ඒ වගේම මිනිඳුරු දෙපාර්තමේන්තුවෙන් හඳුනාගත්ත වැව් මිනුම් කටයුතු කරනවා. ඒ වගේම සමහර වෙලාවට ඒ වැව් එක්කෙනා භුක්ති විඳිනවා ඇති අල්ලාගෙන ඇති. අයවා පිළිබඳව නිරූපණය කරන්න ඕනේ. ඒක ප්‍රාදේශීය දෙකම උත්සාහ සමීන යුද්ධාධිපති කටයුතු වලට මැදිහත් වෙන්න ඕන. ඒ වගේම මේ වැව් ප්‍රචාරණය කරලා අපිට හැම ගමකම ඒජලයේ එකතු කරලා ඒ ගමේ පෝෂණය සඳහා ආබාධීමේ පිළිවෙලක් මේ බලාපොරොත්තු වෙන්නේ මේ ලබන අවුරුද්දේ පෙබරවාරි 4 වෙනි වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒකට අපි ලබන අවුරුද්දට වැව් 5000 උඩා වැව් 5000ක් ඉලක්ක කරගෙන තියෙනවා. මහාවාරි මාර්ග හරහා දැනට මොරගහ කන්දේ ඉදි කරපු ජලාශයෙන් අපි බලාපොරොත්තු වෙනවා උතුරට අවශ්‍ය වාරි ජලය අවුරුදු 4ක් ඇතුළත ලබා දීමේ කටයුතු අපි බලාපොරොත්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මෙලෙස අදහස් පළ කළා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යම් ප්‍රශ්න කිරීමට ආතන ගොඩාරගෙන මාස 5කට පස්සේ මගේ සහෝදරයා රියාජ් බදියුදීන් සහෝදරයා ආව මාස 5මාරට පෙර සැකපිට අත්තරුගොඩට ගත්ත CID එකේ මම ඒ දවසත් කිව්වා මගේ සහෝදරයා නිර්දෝෂී කියලා සත්‍ය ජයගනි කියලා කිව්වා. කිසිම චෝදනාවක් යාගින් ඔප්පුවලා නැහැ. එනිසා යාව නිදාස් කරා. එනිසා මේ පරීක්ෂණයට උපරිම සහයෝගය අපි ලබා දෙන්න ඕනේ. ඒ මතේ තමයි මම ඉන්නේ. මගේ සහෝදරියත් ඒ මතේ ඉන්නේ. ඇත්තටම මේ සිද්ධියට සම්බන්ධ වෙච්ච අයත් එක්ක එහෙම නැත්නම් සම්බන්ධයෙන් ගේවිලා හරි කවුද හරි ඉන්නවා නම් ගේවිච්ච සියලු දෙනාටම උපරිම දඩුවම දෙන්න ඕනේ කියලා මතේ තමයි මම තාම ඉන්නේ. අපි මම නම් කියන්නේ මේ බෝම්බ පාස්කිරදා සිද්ධියත් එක්ක කිසිම සම්බන්ධයක් මට හෝ මගේ සහෝදරයාට නැහැ කියලා එදත් මං කිව්වා අදත් කියනවා හෙටත් මං කියනවා. රක්ෂිතේ අක්‍රසියකට අධික ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.
වැළවය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ යාලබෝව කඳුරක්ෂිතේ හටගත් ගින්නකින් අග්‍ර 100කට ආසන්න භූමි ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. ඊයේ පස්වරුවේ හටගත් ගින්න රාත්‍රිය වනතුරුම රක්ෂිතේ පුරා වේගෙන් පැතිර ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගින්න සම්බන්ධයෙන් මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ විසින් සිදු කළ දැනුම් දීමක් මත පැමිණි කුඹුක්කන් 121 වන බලසේනා මූලස්ථානයේ යුද හමුදා සෙබළුන් දැඩි පරිශ්‍රමයක් යොදවා ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් සඳහන් කළේ ඒ වන විටත් රක්ෂිතේ ඉපැරණි ශාක සහ සතුන් රැසක්ම විනාශ වී තිබූ බවයි. කිසියම් පුද්ගලයෙකු විසින් රක්ෂිතේට ගිනි තබනට ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වැළවය පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. යුද හමුදා 71 වන සංවත්සරයට සමගාමීව සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් ඊයේ රාත්‍රියේ පැවැත්තුණා. ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ऐतिहासिक महियांगने राजमहा विहारे भिक्षुन वहन्सेला वेडसिटिन आवास गेट यालुयम वन अलियकु पेमिन पिटवीमट मार्गे सोयन आकारे एम विहारस्थाने आरक्षित कैमरावल मिलेस सटहन वतिबुना සේවිතත් වනාලියා විහාරස්ථානයේ තාපයක්ද කඩාගෙන පිටව ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් සිදු කළ මහා පරිමාණයේ ගංජා මිශ්‍ර බාබුල් ජාවාරමක් වැටලීමෙන් සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බුත්තල පොලිසියට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර වැටලීමේදී අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ බාබුල් පැකට් 5300ක්ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. आगर पतन सिट नुवरेलिय दक्वा अधिक वेगेन धावने वो त्रीरोध रात्याक मार्गी निवतट पेनीमेन अनतुरक सिदु वेते बेनवा अनतुरें त्रीरोध राते गमनगत सिव देनेक बरपतल तुआल बार नुवरेलिय महरोहलट एतुलत करेती पावाई नानुए पोलीसिय संदहन कले නිරෝධායනයට ලක් වූ රෝගියෙකු රැගෙන ධාවනිය වූ යුද හමුදා බස් රථයක් නානුවේ රදැල්ල කාල්බියගත්ත ප්‍රදේශයේදී මාර්ගයට යාබද කන්දක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. දීවර දැල්වල පැටලී පාද තුනකට ආබාධ ඇති වූ කැස්බෑවෙක් අම්බලංගොඩ රන්දුබී වෙරළ තීරයට පැමිණ තිබෙනවා. ප්‍රදේශවාසීන් දැනුම් දීමෙන් අනතුරුව හික්කඩුව වනජීවි නිලධාරීන් විසින් ආබාධිත කැස්බෑවා සංරක්ෂණය සඳහා රැගෙන විත් තිබුණා. එම පොහොසත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවනේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.